සාදරයෙන් පිළිගන්නවා අදත් Education 2020 YouTube channel එකත් එක්ක අපි අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් සෙකන්ඩ්ස් කියලා තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය පිළිබඳව. ඉතින් අපේ දේහයේ සමායෝජන ක්‍රියාවලියට දායක වෙන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි ස්නායු පද්ධතිය. දෙවෙනි එක තමයි අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. කත්තම ස්නාය පද්ධතිය අනිත් එක තමයි අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. එතකොට මෙන්න මේ දෙකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය මගින් ඇති කරන්නා වූ සමායෝජන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එතකොට අපේ දේහයේ මෙන්න මේ හෝමෝන එහෙම නැත්නම් අපි ඒවට කියනවා රසායනික පණිවිඩකාරක කියලා මේවා නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන් සකස් වෙච්ච සෛලදරන ග්‍රන්ථි බිහිල්ලා තියෙනවා. ඒවයි ග්‍රන්ථි වලට තමයි අපි කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි කියලා. ඉතින් මේ අන්තරාසර්ග ග්‍රන්ථි එකතු වෙලා හැදිච්ච පද්ධතිය තමයි අපි කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය කියලා. ඉතින් අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියේ ග්‍රන්ථි ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් හයිපතලමස්, පිටියුටරිය, තයිරොයිඩ් ග්‍රන්ථි හැම ගණනාවක් තියෙනවා. අපි එකින් එක කතා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් අපි හෝමෝන ගැන කතා කරොත් මේ අන්තරාසර්ග ග්‍රන්ථි වල ශ්‍රාවයන් තමයි හෝමෝන. හෝමෝන නැත්නම් මේ රසායනික පණිවිඩකාරක. මෙන්න මේවා දැන් අපි හෝමෝන ගත්තොත් හෝමෝන කියලා කියන්නේ කාබනික අණු. එතන මෙන්න මේවා සකස් වෙලා තියෙන්නේ එක්ක මේවා පොලිපෙප්ටයිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමීන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටෙරොයිඩ් වෙන්න පුළුවන්. එතන සාමාන්‍යයෙන් මේවා පරිවහන වෙන්නේ රුධිරයේ ඔස්සේ තමයි පරිවහන්නේ සුළු ප්‍රමාණයක් උනත් ප්‍රමාණවත් ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා ක්‍රියා කරනවා. ඉතින් මේ අන්තරාසර්ග ග්‍රන්ථි වල විශේෂ කාර්යය තමයි මෙන්න මේ වගේ නිපදු වෙන හෝමෝන කෙලින්ම රුධිරයෙන් නිදහස් කරන්නේ. එහෙනම් මේවා සම්බන්ධව හොඳ වාහිනී ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ශ්‍රාවයන් නාල නැහැ. නිකුත් කරන්නේ නාල නැහැ. ඉන්දා මේවට අපි නිර්නාල ග්‍රන්ථි කියලාත් කියනවා. නැත්නම් නිර්නාල ග්‍රන්ථි පද්ධතිය කියලාත් කියනවා නාල නැති කියලා. දැන් අපි මුලින්ම අපි කතා කරමු මේ හයිපොතැලමස ගැන. මේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය අර්ථේ ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථිය තමයි හයිපොතැලමස කියලා කියන්නේ. ඉතින් හයිපොතැලමස ගත්තොත් හයිපොතැලමස පිහිටීම ගත්තොත් මෙන්න මේක මොලේ පතුලේ තමයි තියෙන්නේ. මේක තැලමසට පහලින් පිටියුට්‍රියට ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ හයිපොතැලමස. තැලමසට පහලින් පිටියුටරි ග්‍රන්ථියට ඉහළින් තමයි මෙන්න මේක පිහිටලා තියෙන්නේ. එතන මෙන්න මේ තියෙන තැලමසට පහලින් පිටියුටරි ග්‍රන්ථියට ඉහළින් තමයි හයිපොතැලමස පිහිටලා තියෙන්නේ. එතන මේ හයිපොතැලමස ගැන කතා කරද්දී මේ හයිපොතැලමස මේ අපර පිටියුට්‍රියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කාහලිකාව කියන ව්‍යුහයකින්. නැත්නම් වෘන්තයේ සම්බන්ධ වෙලා තියෙන්නේ අපර පිටියුට්‍රියත් එක්ක. ඒත් එක්ක මෙන්න මේ හයිපොතැලමසත් පිටියුට්‍රියත් අතර සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපි පිටියුට්‍රිය ගත්තොත් පිටියුට්‍රිය ප්‍රධාන කණ්ඩිකා දෙකක් තියෙනවානේ, පූර්ව කණ්ඩිකාව සහ අපර කණ්ඩිකාව කියලා. එතන මේ පූර්ව කණ්ඩිකාව හයිපොතැලමසත් එක්ක ප්‍රතිහාර චිරා මගින් සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රතිහාර චිරා පද්ධතියක් මගින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට හයිපොතැලමස අපර පිටියුට්‍රියත් එක්ක මේ ස්නායු ශ්‍රාවී සෛල වල අක්ෂණ මගින් අක්ෂණ සහ ඒකේ තියෙන කේශනාලිකාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතන මතක තියාගන්න ඕන කරුණ තමයි මේ හයිපොතැලමස පිහිටීම ගත්තොත් පිහිටලා තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා තැලමස. තැලමසට පහලින් තමයි හයිපොතැලමස තියෙන්නේ. පිටියුටරියට ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පිටියුටරියත් එක්ක හයිපොතැලමස සම්බන්ධ වෙලා තියෙන්නේ. අපර පිටියුටරියත් එක්ක වෘන්තයකින් නැත්තම් කාහලිකාවක් වගේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ පිටියුටරියේ තියෙන කණ්ඩිකා දෙකක් තියෙනවා. ප්‍රධාන කණ්ඩිකා දෙකක්, පූර්ව කණ්ඩිකාව සහ අපර කණ්ඩිකාව කියලා. පූර්ව කණ්ඩිකාව සහ හයිපොතැලමස අතර රුධිර වාහිනී මගින් සම්බන්ධතාවය ඇතුළ ප්‍රතිහාර චිරා පද්ධතියමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපර කණ්ඩිකාව සහ හයිපොතැලමස අතර ස්නායු ශ්‍රාවී සෛල සහ ඒක දින කේශනාලිකා එකිනෙක සම්බන්ධය තමයි පවතින්නේ. ඉතින් මේ හයිපොතැලමස ගැන කතා කරද්දී හයිපොතැලමසේ ස්නා තියෙන හෝමෝන ශ්‍රාවය සඳහා වැදගත් වෙන සෛල කාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එකක් අපි කියනවා පැරා වෙන්ටිකියුලර් නියුක්ලියස් කියලා. පැරා වෙන්ටිකියුලර් නියුක්ලියස් කියලා එක සෛල කාණ්ඩයකට කියනවා. අනිත් සෛල කාණ්ඩයට කියනවා සුප්‍රා ඔප්ටික් නියුක්ලියස් කියලා කියනවා. මෙන්න මේ සෛල කාණ්ඩ දෙකක් කියලා තියෙනවා හයිපොතැලමස තුල. මෙන්න මේ සෛල කාණ්ඩ දෙකෙන් තමයි හෝමෝන ශ්‍රාවී කිරීම සිදු කරන්නේ. ඉතින් පැරා වෙන්ටිකියුලර් නියුක්ලියස් කියන එකට අපි සිංහලෙන් කියන්නේ පරාකෝෂික නියෂ්ටිය කියලා. සුප්‍රා
ऑप्टिक न्यूक्लियस කියන එකට කියන්නේ අධිදෘෂ්ටික නියස්ටිය කිය. එතකොට මෙන්න මේ පැරාවෙන්ට්‍රිකියුලර් න්‍යූක්ලියස් එක මගින් නැත්තම් පරාකෝෂික නියස්ටිය මගින් හෝමෝන දෙකක් ශ්‍රාවය කරනවා. අනේ හෝමෝන දෙක අනර ස්නායු ශ්‍රාවි අක්ෂණ හරහා ගිහිල්ලා අපර පිටියුට්‍රිය තුල තැම්පත් වෙලා තියෙන අවශ්‍ය වෙලාදී නිදහස් කිරීම සඳහා. එතන මෙන්න මේ සුප්‍රා ऑप्टिक न्यूक्लियस නැත්තම් අධිදෘෂ්ටික නියස්ටිය සෛල මගින් හෝමෝන හතක් ශ්‍රාවය කරනවා. ඒ හෝමෝන හතෙන් හෝමෝන පහක් ඕන වෙනවා. හෝමෝන පහක් පූර්ව පිටියුට්‍රිය ස්ටිමුලේට් කරනවා නැත්තම් උත්තේජනය කරනවා. හෝමෝන දෙක පිටියුට්‍රිය ක්‍රියාකාරී නිෂේධ පූර්ව පිටියුට්‍රිය ක්‍රියාකාරී නිෂේධනයට දායක වෙනවා. ඒතර මතක තියාගන්න හයිපොතලමසේ හෝමෝන ශ්‍රාවය සඳහා සකස් වෙච්ච සෛල කාණ්ඩ දෙකක් තියෙනවා. එක වර්ගයකට අපි කියනවා පැරාවෙන්ටිකියුලර් න්‍යූක්ලියස් කියලා. අනිත් එකට කියනවා සුප්‍රා ඔප්ටික් න්‍යූක්ලියස් කියලා. මේකට කියන්නේ පරාකෝෂික නියස්ටිය. මේකට කියන්නේ අධිදෘෂ්ටික නියස්ටිය. ඉතින් මේ අධිදෘෂ්ටික නියස්ටිය නැත්තම් සුප්‍රා ඔප්ටික් න්‍යූක්ලියස් එක මගින් හෝමෝන හතක් ශ්‍රාවය කරනවා. ඒකෙන් පහක් පූර්ව පිටියුට්‍රිය උත්තේජන කාර්ය සිදු කරනවා. දෙකක් නිෂේධන කාර්ය සිදු කරනවා. එතකොට පැරාවෙන්ටිකියුලර් න්‍යූක්ලියස් එක මගින් හෝමෝන දෙකක් ශ්‍රාවය කරනවා. ඒ හෝමෝන ගිහිල්ලා තැම්පත් වෙනවා අපර පිටියුට්‍රිය තුල. අපි මුලින්ම බලමු මෙන්න මේ සුප්‍රා ඔප්ටික් න්‍යූක්ලියස් එක නැත්නම් අධිදෘෂ්ටික නියස්ටිය මගින් නිපදවන පිටියුට්‍රිය උත්තේජනය කරන හෝමෝන පහ මොකක්ද කියලා එකක් තමයි අපි කියන TRH කියන හෝමෝන එක. TRH කියන්නේ thyrotrophin releasing hormone. එතකොට මේ thyrotrophin releasing hormone කියන එක ගත්තොත් මෙන්න මේ හෝමෝන එක මගින් पूर्व पिट्यूटरी उत्तेजने करना मेक इलाक अवयव नेता क्रियाकरण पूर्व पिट्यूटरी मत पूर्व पिट्यूटरी उत्तेजने करना TSH थायराइड स्टिमुलेटिंग हार्मोन ने का श्रावय करीम सिद्ध करना TSH के हार्मोन का श्रावय करना उत्तेजने करने हाइपोथैलेमस निकुत करना TRH मग देवनी एक तमाय CRH CRH के लिए क्या ने कॉर्टिकोट्रोपिन रिलीजिंग हार्मोन මේ කෝටිකෝට්‍රොෆින් රිලීසින් හෝමෝන එක කියන එකත් බලපාන්නේ පෝර පිටියුට්‍රිය මත. පෝර පිටියුට්‍රිය මත බලපාලා පෝර පිටියුට්‍රියේ ACTH ශ්‍රාවය කිරීම උත්තේජනය කරනවා. අපි කියන්නේ ACTH කියන හෝමෝන එක ඇඩිනෝ කෝටිකෝට්‍රොෆින් හෝමෝන එක ශ්‍රාවය කිරීම උත්තේජනය කරනවා. මේක බලපාන්නේ අධිවික ගාන්ති මත බලපාන හෝමෝන. තුන්වෙනි එක තමයි GnRH කියන හෝමෝන එක. GnRH කියලා කියන්නේ gonadotropin releasing hormone කියන එක. එතකොට මෙන්න මේ GnRH කියන එක පූර්ව පිටියුට්‍රිය උත්තේජනය කරනවා. උත්තේජනය කළ පූර්ව පිටියුට්‍රිය හෝමෝන දෙකක් ශ්‍රාවය කරන FSH සහ LH කියන හෝමෝන දෙක ශ්‍රාවය කිරීම සිදු කරනවා. අපි ඉස්සරහට කතා කරමු මේ හෝමෝන ගැන. හතරවෙනි එක තමයි GHRH කියන හෝමෝනය. growth hormone releasing hormone කියන එක. එතකොට growth hormone releasing hormone එකත් බලපාන්නේ පූර්ව පිටියුට්‍රිය මත ඒක උත්තේජනය GH නැත්නම් growth hormone කියන එක ශ්‍රාවය කිරීම සිදු කරනවා. පස්වෙනි එක තමයි PRH prolactin releasing hormone කියන එක ශ්‍රාවය කරනවා. ඉතින් මේ prolactin releasing hormone කියන එකත් පූර්ව පිටියුට්‍රිය මත බලපාලා prolactin hormone එක ශ්‍රාවය කිරීම උත්තේජනය කරනවා. ඉතින් මෙන්න මේ පහ තමයි මේක මගේ මේ අපි කියන supra optic nucleus එක මගේ පිටියුට්‍රිය උත්තේජනය කරන හෝමෝන පහ වෙන්නේ TRH CRH GnRH, GHRH සහ PRH කියන හෝමෝන පහ. දැන් අපි බලමු නිෂේධක හෝමෝන දෙකක් ශ්‍රාවය වෙනවා කියලා කිව්වා. එකක් තමයි GHIRH කියන හෝමෝනේ. GHIRH කියන්නේ growth hormone release inhibiting hormone කියන එක. මේක පූර්ව පිටියුට්‍රිය මත ක්‍රියා කරලා growth hormone එක වැඩිපුර ශ්‍රාවය වෙනවා නේද? ඒක ශ්‍රාවය අඩු කිරීම නැත්නම් නිෂේධනය කිරීම සිදු කරනවා මෙන්න මේ growth hormone releasing inhibiting hormone එක මගින්. දෙවැනි එක තමයි PIH කියන එක. PIH කියලා කියන්නේ prolactin inhibiting hormone කියන එක. මේකත් පූර්ව පිටියුට්‍රිය මතමයි ක්‍රියා කරන්නේ. prolactin hormone එක වැඩිපුර ශ්‍රාවය වෙනවා නම් ඒක ශ්‍රාවය කරන එක නිෂේධනය කිරීම සිදු කරනවා මෙන්න මේ PIH මගින්. එතකොට මතක තියාගන්න මෙන්න මේ පූර්ව පිටියුට්‍රිය මත ක්‍රියා කරන පූර්ව පිටියුට්‍රිය උත්තේජනය කරන හෝමෝන මොනවද කියන කාරණය සම්බන්ධයෙන් ඒත් එක්කම නිෂේධනය කරන හෝමෝන සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕන. අපි ඊළඟ පාඩමේ මේට අදාළ ඉතුරු කොටස ගැන සාකච්ඡා කරමු.